අපි හමුදාවට ගියේ ස්වේච්ඡාවෙන්, සටන් කළේ ස්වේච්ඡාවෙන්, අපි කල්දේරම් බත් කෑවේ නොකා හිටියේ රෂන් පැකට් කෑවේ ස්වේච්ඡාවෙන්, නිවාඩු නුකේ හිටියේ කරන්න දෙයක් නැතුව ඒකත් ස්වේච්ඡාවෙන් බලනකොට අපේ ප්‍රශ්නයක් තියෙන සහෝදරයට අපි ඉස්සලා යවලා අපි පස්සේ නැවේ එන්න හරි ගුවන් යන්නේ යන්න අපි නැවතුනේ ස්වේච්ඡාවෙන්. එහෙමනම් අද අපිට තනක් ඇවිල්ලා තියෙනවා නැවතත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය යුතු කාලයක් ඇවිල්ලා තියෙනවා. මේ රටේ ඉතිහාසය දිහා බැලුවම අර්බුද කාලී සෑම අවස්ථාවකදීම රජ කාලේ ඉඳන් ගත්තත් සටන් භූමියේ වේවා, ව්‍යසනවලදී වේවා, ආර්ථික දුර්භික්ෂවලදී වේවා, නායකත්වය අරගෙන ඉදිරිපත් වෙලා තියෙන්නේ සටන් කාමීන් වන රණවිරුවන්. ඒක ඉතිහාසයේ සාක්ෂි දරනවා. පසුගිය අවුරුද්දේදී යුද්ධෙදිත් එහෙමයි. හර්තාලයේ සිට 71 කැරැල්ල 83 පටන් ගත්ත අපේ මේ යුද්ධය අවුරුදු 30ක 87 89 විභීෂණ කාලයේ මේ සෑම අවස්ථාවකදීම අපි නායකත්වය දීලා අපි ඉදිරිපත් වුණේ අපේ රටේ ජනතාවට බලාපොරොත්තු වන්නා වූ ඒ සුභ සිද්ධිය, එහෙම නැත්නම් සාමය ළඟා කර දෙන්නට. නමුත් අවාසනාවකට කාලෙන් කාලෙට ඒක දේශපාලනීකරණය වෙලා ජාතීන් වශයෙන් අපිව බෙදලා, ආගම් වලින් අපිව බෙදලා, කුලවලටත් බෙදලා, ඉස්කෝලවල වලට බෙදලා, හැම තැනම බෙදලා අපි වෙන් කළා. අපි හමුදාවේ ඉන්න කාලේ මම දන්නවා ඔයගොල්ලෝ එක පිළිගනි, අපි කවුරුත් ඇහුවේ නැහැ උඹ UMPද, උඹ ශ්‍රී ලංකාද, උඹ සමසමාජද කියලා. ඒ කාලේ දීපක්ෂය එහෙමයි. නමුත් අවාසනාවකට පස් වගේ යුද්ධයෙන් පස්සේ එකට හිටපු අපිව බෙදුවා. අපි 2010 තමයි බෙදෙන්නේ එක එක පක්ෂවලට. පසුගිය අවුරුදු 14 15 තුලදී අපි අවාසනාන්ත විදියට බෙදිලා හිටියා. ඒකේ වික්ටිම් එහෙම නැත්නම් මමත් කෙනෙක්, මාව හමුදාවෙන් අයින් කළෙත් වෙන කෙනෙක්ගේ ගිණුමකට. නමුත් අපි ඒ ගැන කලබල වුණේ නැහැ. අද අපි මේ දිවිදෙන රණවිරු බලකාය එහෙම නැත්නම් සංවිධානය සකස් කරගෙන යන්නේ ඔබ සියලු දෙනාම නැවත එකතු කරලා අපි හමුදාවේ හිටපු ආකාරයටත් ඉදිරියටත් දැන් ඉන්න අයටත් පක්ෂ ભેදයකින් තොරව එක නායකත්වයක් වටතේ ඊළඟ අවුරුදු 25 ගෙනියන්න. ඒක තමයි අපෙන් කළේ උත්තේ. පක්ෂ ભેදයකින් නැතුව අපි එකතු වෙන්න කාලය නැවත ඇවිල්ලා. රට ඉතාමත් දරුණු අර්බුදයකට පත් වෙලා තියෙනවා ආර්ථික වශයෙන්. අපි යුද්ධ කාලේදී මොනවා කරත් තුන් වේල කෑවා. ගෙවල් වල මොන හරි කෑවා. යුද්ධ ඉවරලා අවුරුදු 15කට 10කට පස්සේ මේ රටේ කණ්ඩ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා මෙතන. එහෙමනම් අපිට වෙලා තියෙනවා මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන්න. මම බලාපොරොත්තු වෙන්නේ මේ දිවිදෙන රණවිරු බලකායෙන් අපේ නායකත්ව කණ්ඩායම් සමග එකතු වෙලා නැවත වතාවක් අපි එකතු වෙලා එකා වගේ මේ රට බේරගමුයි කියන එක. දිවිදෙන. ඇයි දිවිදෙන කියන නම ආවේ? මම මතක් කරන්න ඕනේ. රටේ අර්බුද තිබිච්ච සෑම අවස්ථාවකදීම ඉතිහාසයේත්, වර්තමානයේත්, අනාගතයේත් තමුන්ගේ ජීවිතය පරදුවට තබලා රට වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතිය අපි විතරයි. අපි තමයි රට රකින්න ජාතිය. රට රැකපු ජාතිය, ඉදිරියටත් රට රකින්න ජාතිය අපි විතරයි. එම නිසා තමයි ජීවිතයට පරදුවට තබලා දිවි හිමියෙන්, එහෙම නැත්නම් දිවිය දෙන්න උනත් අපි ලෑස්ති. මෙවර අමුතු සටනක් අපි කවුරුත් හිතුවේ නැහැ අපිට වෙයි කියලා. ත්‍රස්තවාදයෙන් පස්සේ රටේ නායකව තවර ගන්නට සටනක් කරන්න වෙයි කියලා. අද ඒ තත්වෙට මේ රට වැටිලා අපිට වෙලා තියෙනවා නැවතත් ඉදිරිපත් වෙලා මේ රටට අවශ්‍ය ශක්තිය, ජනතාව තෝරන මානුෂ්‍යවාදී, ආධ්‍යාත්මික, ජනතාවගේ දුක තේරෙන ඒ පුද්ගලයා කවුද? ඒ පුද්ගලයා කෙරෙහි සහ එම කණ්ඩායම සමග අපිට එක්රැස් වෙන්නට. ඒ නිසා තමයි දීර්ඝ අධ්‍යයනයකින් පස්සේ අපි තීරණය කළේ මේ සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහත්මයා පමණයි. අපි මෙතන එතුමා ඉස්සරහා වාඩි කරවගෙන තන්තුරු ලබා ගන්නට හෝ එතුමාට සන්තෝෂ වෙන කතාවක් නෙමෙයි මේ. අපි කතා කරන්නේ රටේ වර්තමානය සහ අනාගතය ගැන. අපි එතුමත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතුමට වෙලාව තිබ්බ අඩු ගන්න අපිත් එක්ක කතා කරා. මේ රටේ වෙන නායකයෙක් ඉන්නව වෙලා නැහැ. වෙලාවක් නැහැ කතා කරන්න. අපේ කතාව දන්නේ අපි. එතුමා අහගන්න ඕන. මෙතුමට කතා කරන්න වෙලා තිබ්බා දින ගණනක්. එතුමා අපි වෙන් කරා. වෙන් කරලා තමයි අපි එකතු වුණේ. දැන් පසුගිය 7 වෙනිදා, ජූලි මාසේ 7 වෙනිදා අපි උත්සව ශ්‍රීයෙන්
මේ රටට ඉදිරිපත් කළා දිවි දෙන රණවිරු සම කළ නොහැක. ඇයි සම කළ නොහැකි? අපි කරපු සේවයට මේ රටේ කිසිම කෙනෙක්ට සම කරන්න බෑ. අපි අසම සමයි. හමුදාවල අය, යුද හමුදා, නායක හමුදා, ගුවන්තොට පොලිසිය, සීල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අපි සම කරන්න කෙනෙක් මේ රටේ නැහැ. අපි දිවි දුන්නේ එකට. එම නිසා අපිට තියෙනවා මේ රට සුරක්ෂිත දේශයක් බවට පත් කරන්නට. සුදුසුම පුද්ගලයා හොයාගත්තා අපි. ඔව්, සජීව ප්‍රියදාසමැතිතුමා. ප්‍රමුඛ සමග ජනබල වේගය. රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක් නම් බලන්න. අනිත් ඔය කියනා වූ පක්ෂවල ඉන්න අය කවුද කියලා අධ්‍යයනය කරන්න. නිකන් කියනවට අහන්න නැතුව තමුන්ට තේරෙයි මේ ආර්ථික ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නේ සජීව ප්‍රියදාස මහත්මයා සමග පමණයි. ඒ වගේම දිස්ත්‍රික්කවල ආසනවල ඔබලා ජීවත් වෙන තැන්වල බලන්න මේ අය කවුද, මොනවද කරලා තියෙන්නේ, මොනවද නොකරලා තියෙන්නේ. මම නෙමෙයි දන්නේ, ඔබලා. අපි බලාපොරොත්තු විය යුත්තේ එහෙමනම් මේ සටනේදී, දේශපාලන සටනේදී තව දින 100ක් විතර වගේ කෙටි කාලයකදී සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න. මන් න කියලා ඉවරුණාට උත්තරේ කරනවා කියන එකයි. න එකක් විතර නැහැ. මම පටන් ගත්තේ කතාව එහෙමයි. මේක කරනවා. ඒ කරලා මේ රට වැටලා තියෙන තැනින් ගොඩ ගන්නට අපේ ශක්තිය කොටස් දෙකකට දිය යුතුයි. එක, එතුමා එතන වාඩි කරන්න දෙන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ. දෙක, වාඩි වුණාට පස්සේ අපේතුමට අපේ ශක්තිය, අපේ අත්දැකීම, අපේ පළපුරුද්ද, දේශීය හා ජාත්‍යන්තර තිබිච්ච පළපුරුද්ද සමග ඔහුට සහයෝගය දිය යුතුයි. මේ රටේ ජාතික ආරක්ෂාව ඒ ආකාරයටම තබා ගන්නට. අද විනයක් මේ රටේ තියෙනවද? මම බැලුවා මේ දැන් දවස් 4ක් තිස්සේ, නම කියන්න ඕනේ නැහැ, මං කියන තේරෙයි, මේ රටේ ඝාතනයක් සිදු වෙනවා. ඒ ගැන තමයි කතාව. අදත් බැලුවොත් මේ Facebook වලයි News වලයි තියෙන්නේ මේ ඝාතනය පිළිබඳව. අපේ සංස්කෘතිය කොහෙද? අපේ විනය කොහෙද? අපි පාසල ඉගෙන ගත්ත දේ මොකද්ද? මේ රටේ හැමදාම උක සිදු වෙනවා. කවුද එක්කෙනෙක් අමානුෂීය ලෙස ඝාතනය කිරීම හෝ යම් දෙයක් කරාම ඒක අපි සති ගණන් මාස ගණන් කතා කරනවා. ඒක ඉවරයි. මට කතා කරා මාධ්‍යවාදීන් කීප දෙනෙක්, මම දන්නයි, මං කිව්වා දැන් ඇතිද ඕක? අපි වෙන එකක් කතා කරමුකෝ. රට හදන්න දින එක කතා කරමු. ඇයි ආයෙත් යන්නේ පස්සේ හැමදාම? ඒ විනය හදන්නට තියෙනවා අපිට. මෙතන වාඩිලා ඉන්න මහත්තුරුන්ට තමයි ඒ විනය තිබ්බේ. කඳවුරක ජීවත් වෙද්දී අපි කොළ කෑල්ල අපිට වැඩ තිබ්බේ නැහැ. කතාවට කියනවා ගස්වල අපි පාට ගෑවා කියලා. විතරක් නෙමෙයි අපි විහිළුවට කියනවා, විශේෂයෙන්ම ගැමුන් රෙජිමේන්තුවේ තමයි විහිළුව තියෙන්නේ. පෑය භාගයට වඩා කවුරු එක්ක තනියම හිටගෙන හිටියොත් එතන උගේ කකුල් දෙක දාන සුදු පාට. අපේ විනය. අපි ඒ වගේ පිරිසුව හිටපු ජාතියක්. ඇයි අද අපිට බැරි එකතු වෙලා ඒක නැවත අපේ දරුවන්ට ලබා දෙන්නේ? ගමට කියලා දෙන්නේ. කියලා දීලා මේ රට පිරිසුදු පරිසරයක් තිබෙන, හුස්ම ගන්නට පුළුවන් පරිසරයක් තිබෙන, ආහාර වේලක් තුන් වේලක් ලබා ගන්න පුළුවන් පරිසරයක් තිබෙන කණ්ඩායමක් තමයි අපි. අපිට පුළුවන් වෙනට ඕනේ ඉදිරියේදීත් මේ වගේ ඉදිරිපත් වීමක් තුලින් එතනින් පටන් ගන්න. මේ රටේ තියෙන ආගම් පියා බලන්න. බුද්ධ ආගම, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම ආගම, හැම දෙයකම කියන්නේ එකම දේ. අපි පුරුදු කරමු අපේ තරුණයින්ට, අපේ දරුවන්ට නැවතත් ඒවයි තියෙන මූලධර්ම පමණක් කරන්නට කියලා, ප්‍රායෝගිකව කරන්නට කියලා. එහෙම කරන දණිදේ දෙන්න පුළුවන් අපිට විතරයි. ඒක අනිත් අය කිව්වට මිස්සු පිළිගන්නේ නැහැ. මෙතන තාත් මහත්මෙක් සඳහන් කළා, අපි අභිමානවත්ව රාජකාරිය කරේ. අපි අපේ රාජකාරිය හරියට හිටියට කරපු කණ්ඩායමක් මෙතන ඉන්න හැමෝම. ඔද 22 වෙන්න පුළුවන්, 55ක් වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 10 වෙන්න පුළුවන්. තුවාල වෙලා තමුන්ගේ රාජකාරිය හරියට හිටපු කණ්ඩායමක් මෙතන ඉන්නේ. රාජකාරිය ඉවර වුණාට අපේ රටේ වගකීම අපිට ඉවර වෙලා නැහැ. ඒ වගකීම අපි මැරණකම්ම තියෙනවා. එම නිසා මම නැවත මතක් කරනවා මේ වීරෝදාර සෙබළුන්ට, නැවියන්ට, ගුවන්බටින්ට, පොලිස් නිලධාරීන්ට නැවත එකතු වෙමු. එකතු වෙලා අපේ වගකීම මේ රට ඉටු කරමු. කරලා අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ඒ අවශ්‍ය, අපි බලාපොරොත්තු වූ, අපි සටන් කරපු, අපි මියගිය, අපි තුවාල වූ, අපි ලේ හෙළු, අපි නොකා නොබී හිටපු කාලෙන් කරපු දෙයින් ඒ ප්‍රයෝජන ගන්නට මේ රටට අපි ඒක ලබා දෙමු. ඒ සඳහා
අපි කළ යුත්තේ කුමක්ද? සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන කිසිම සැකයක් නැහැ. අපි සම්මුතියකට පැමිණලා තියෙනවා. කතා කරලා ලියලා දීලා තියෙනවා. එතුමා එතුමායි කතා විදිහ එක කියයි අනිවාර්යෙන්. මම කියනට වඩා මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මොනවද කරන්න යන්නේ කියලා? එතුමා මොනවද දෙන්නේ කියලා? අපි ස්වේච්ඡායෙන් ආවේ. ඒතර ප්‍රතිලාභයට වඩා අපිට තියෙන දියුත්තක්, තාමත් තියෙන දියුත්තක්. ඒ යුත්ත සඳහා සූදානම් වන්න. කතාවට කියනවා, මම හැමදාමත් කියනවා මහිද, කෙලින් ඉන්න වෙලාවේ මේක කරන්න, ඇදුණාට පස්සේ කරන්න බෑනේ. මෙතන ඉන්න බහුතරයකටත් වඩා සියලුම දෙනා වගේ තාමත් කෙලින් ඉන්නේ. දැන් බලන්න මෙතන නමේට ආපු කට්ටිය තාම ඉන්නවනේ වාඩිලා. එක්කෙනෙක් දෙන්නේ නැකිරලා යන්න ඇති ශාරීරික අවශ්‍යතාවන් වලට, මොකද වයස්ගත නිසා. නමුත් ඔබලා මෙතනට එන්න නමයට සමහරට හතරට පිටත් වෙච්චයි, පහට පිටත් වෙච්චයි ඇති. ඇයි එන්නේ? අර උණ තාම තියෙන නිසා. මම මතක් කරනවා ඒ උණ ආයිත් ගන්න අරගෙන මේ ශක්තියෙන් අපි සජීත් ප්‍රේමදාස මහත්මයෙක් එකතු වෙලා, සමගි ජන බලවේගයත් එකතු වෙලා මේ ගමන යන්. කෙලින් ඉන්න වෙලාවේ අපි මේක කරමු. මම මෙතනදි කියන්න ඕනේ, මෙන්ඩිස්, සොයිසා, රොෂාන්, සමන් ජයසිංහ, ට්‍රැක්ටර් සොයිසා, මගේ පැටුන් වල හිටපු අය, බාබු, ආනන්ද, මන් නම් වලින් කියන්නේ ඇයි? අපි හරි සමීපයි. අපි එකට ගුටි කෑවේ. අපිට යන්න බැරිලා තන කඳුර නැදලා හිටිය එකට. ඇයි අපිට ආයෙත් එකතු වෙන්න බැරි? ඒ වගේම තමයි මේක අවස්ථාව. නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ශ්‍රී ලංකා දෙපාර්තමේන්තුව අය හමුදාවයත් මේ නායකත්වය දීලා තියෙනවා. විශාල කණ්ඩායමක් මෙතන ඉන්නවා. මම සන්තෝෂයෙන් කියනවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 10 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් අපිත් එකතු වෙලා ඉන්නවා. ඒ ශාරීරික මෙතන ඉන්නවා. නමුත් ඒ වගේම අපිට සහය දක්වන්න එළියේ ගොඩක් අය ඉන්නවා. ඒ අය එකතු වෙලා තියෙන්නේ මොකද? අපි එක කණ්ඩායමයි හදන්න ඕනේ. ඒක දිවි දෙන රණවිරු බලකාය, එහෙම නැත්නම් සංවිධානය, එහෙම නැත්නම් බලසේනාව. ඒ සඳහා සියලුම විසිරලා ඉන්න, අනිත් පක්ෂවලට ගිහිල්ලා ඉන්න අයට මේක තේරුම් කරලා දීලා උත්තරේ තියෙන්නේ මෙතන. විශ්වාසය තියාගන්න. මම විශ්වාසයෙන් කතා කරන්නේ. මට විශ්වාසය සෙල්පින්දාස මහත්. ඒ විශ්වාසය ඔයගොල්ලෝ තියාගන්න. මට විශ්වාසය මේ ඉස්සරහපෙලි ඉන්න අය අපි කියන වැඩේ කරයි කියලා. අපි එකතු වෙලා මේ රටට විනයගරුක, මේ රටට ජාත්‍යන්තරව අත තියන්න බැරි, නැවත සටනක් ඇති නොවන සෙබලා තමයි සාමයට කැමැතිම පුද්ගලයා. ඒකයි මං කිව්වා අපි නෑදෑයෝ. අපි නෑදෑයෝ ටික එකතු වෙලා මේ හමුදාවල, හැම පවුලම කවුරු හරි ඉන්න හමුදාවල එකතු වෙලා මේ ගමන යන් ඉදිරිපත් වෙමු. අපි ඉදිරිපත් වෙලා මේ රට මේ ආර්ථික අර්බුදයෙන් බේරගෙන මේ රටට අවශ්‍ය නායකත්වය, ප්‍රධාන නායකත්වය සමගම අපිට ලැබෙන වගකීම අපි ඉටු කරලා නැවත නැවතත් මේ රටේ මෙවැනි දේවල් ඇති නොවෙන්නට දේශපාලන නායකත්වයක් මේ රට බිහි කරමු. වසර ගණනාවක් පවතින මම පංගුවතෙන් වලදී කියනවා අවම වශයෙන් 185ක ඡන්ද ඕනේ කියලා. මේක හදන්න පුළුවන්. ගෙන්ගෙට යන්න, කටින් කට කතා කරන්න, උගුරෙන් උගුර කතා කරන්න, කතා කරලා මේක හදන්න. හදලා කියන්න මේක ඕනේ ඇයි 185ක්? නිකන් නෙමෙයි මේ ඉලක්කම් කියන්නේ. 170යි ඕනේ දිනන්න. ඒක තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. 85 කරගත්තට පස්සේ පාර්ලිමේන්තුව නියෝජනය ගන්න ලැබෙනවා 130කට වඩා. 130 ලැබුණාට පස්සේ ස්ථාවර ආණ්ඩුවක් මේ රටේ තියෙනවා. අපිට නැතිකයි නැති ප්‍රශ්නේ හොකයි, ස්ථාවර ආණ්ඩුවක් නැමේ රටේ. මේක අපි ඇති කරගමු. මේ ස්ථාවර ආණ්ඩුවට පස්සේ අපිට ඉන්දියාවද, චීනයේද, බංග්ලාදේශද, එංගලන්තේද, රුසියාවද, ඇමරිකාවද කියලා අපිට ප්‍රශ්නයක් වෙන දෙයක් නැහැ. අපි ශක්තිමත්. අපිට අත තියන්නේ නැහැ කවුරුත් ආණ්ඩුව ස්ථාවර නම්. අපි කවුද කියලා දන්නේත් නැහැ ආණ්ඩුවේ ඉන්නේ දැන්. ඇමතිවරු ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා, අපි දන්නේත් නැහැ. අපිට දැනගන්න උවමනාකුත් නැහැ වගේ. එහෙම නෙමෙයි, මේ නිදිලට දැනෙන දෙයක්. දැනෙන ආණ්ඩුවක් තියෙන ඕනේ ලෝකෙට. ලෝකෙ දැනගන්න ඕනේ ලංකාවත් සෙල්ලම් කරන්න බෑ කියලා. ඒකයි අවශ්‍යතාවය. මම සිල් දිනාටම ජයපතනවා. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ කර්නල් උඩුගම්පල සර්. මෙතනට ඇවිල්ලා ඉන්නවා අපේ ආරාධනාවෙන්. සර්, thank you very much for being here with us. You have been a strength to us throughout. You have guided us very well during our younger periods. Thank you, sir. බොහොම ස්තුතියි සිල් දිනාටම. මම සිල් දිනාටම ජයපතනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.